මාර්ග පද්ධතිය සංවර්ධනය කර රට ගොඩනගන අයුරු අගමැති පහදයි සෑම ආසනයකටම සාම කමිටුවක් අන්තවාදී අදහස් ලැබරූ මෞලවිවරයෙකු අත්අඩංගුවට ඉන්දිය මැතිවරණේ 6 වන වටේ චන්දු විමසීම ඇරඹේ හදවත් යාකරන රන්මාබත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. දිවයින පුරා මාර්ග සංවර්ධනය ඉලක්ක කර ගනිමිනුයි මෙම සංවර්ධන සංග්‍රාමය ක්‍රියාත්මක වන්නේ. මහා මාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක හදවත් යාකරන රන්මාවත් ව්‍යාපෘතිය හරහා රත්නපුර දෙමුවාවත වසර 75ක් පැරණි කම්බිපාලම වෙනුවෙන් මන්තිරු දෙකකින් යුත් නවපාලමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. 2016 වසරේ ඉදිකිරීම ආරම්භ කර ඇති මෙම පාලම සඳහා රුපියල් මිලියන 182ක මුදලක් සුදේශ කටයුතු අමාත්‍යාංශයේ මගින් වෙන් කර තිබුණා. දෙමුවාවත නවපාලමට සමාන්තරව මන්තිරු දෙකකින් යුතු මාර්ගයක්ද ඉදිකිරීමට මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ රත්නපුර නගරය පසුකර යාමේ විකල්ප මාර්ගයක් ලෙස ඉදිවන අතර මේ හේතුවෙන් ඉදිරියේදී නගරයේ මාර්ග තදබදේ විශාල වශයෙන් අඩු වෙනවා. හදවත් යාකරන රන්මාවත් මාර්ග ව්‍යාපෘතිය සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ක්‍රමානුකූලව මාර්ග පද්ධති දියුණු කරමින් නගර දියුණු කිරීම සඳහා කටයුතු කරන බවයි. දැතුණු සංගිලි පාලම වෙනුවට මේ පාලම අද වොමනයි මේ ප්‍රදේශ දියුණු කරන්න. ඉතින් ඒකට අපි මුදල් දුන්නා. ඒ විතරක් නෙමෙයි. මේ මාර්ගය නිසා බටුගෙදර ඉඳන් රත්නපුර කළුතර මාර්ගයට මගහැර යාමේ විකල්ප මහා මාර්ගයක් තනින්. එහෙනම් ටවුමට යන්නේ නැතුව මෙතන තියෙන තදබදය අඩු කරගෙන ගෙනියන්න. ඇත්ත වශයෙන්ම දැන් බලන්නේ රත්නපුර මාර්ග පද්ධතිය දියුණු කරන්න. අද රත්නපුර කියන්නේ සීග්‍රෙන් දියුණු වෙන නගරයක්. ව්‍යාපාරික මධ්‍යස්ථානය. ඒ නිසා මේ නගරේ මේ මාර්ගපද්ධතිය දියුණු කරන්න තියෙනවා. එහෙනම් ක්‍රමානුකූලව ලංකාවට මාර්ගපද්ධතිය දීලා තියෙනවා. ඒ පද්ධතිය සමග දැන් අපි අලුත් වැඩසටහන ආරම්භ කරනවා. මේ මාර්ගපද්ධතිය වටේ කර්මාන්ත, මේ මාර්ගපද්ධතිය වටේ සංචාරක ව්‍යාපාර නගර දියුණු වෙන්න. 1979 වසරේදී දේශීය ත්‍රස්තවාදය සඳහා සැකසුණු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්විය හැකි බවට මතයක් ගොඩනැංවීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කරනවා. උපුටා ගැනීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය හත්වනදා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් පත්කොට ඒ ඔස්සේ ප්‍රතිදස්ත පනතේ කටයුතු කළ යුතු බවය. ඊට සුළු වේලාවකට පසුව පනත පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටද ඒ මහතා එකඟ විය. නමුත් මේ වන විට විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ප්‍රතිදස්ත පනත ගෙන ඒමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑමට මුහුණ දීම සඳහා එක්සත් රාජධානියේ පනත අවස්ථා 10කදී යාවත් කාලීන කෙරුණා. එදා වසරේදී ස්ථාවර ත්‍රස්ත පනතක් ගෙන ආ අතර ඇමරිකාවේ 9/11 ප්‍රහාරයෙන් පසුව 2001 වසරේදී ප්‍රතිත්‍රස්ත අපරාධ හා ආරක්ෂක පනතක් සම්මත කර ගැනුණා. 2005 වසරේදී ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසුව 2006 වසරේ නව ත්‍රස්ත පනතක් ක්‍රියාවට නැන්වුණා. ගෝලීය තලයකට ත්‍රස්තවාදයේ ව්‍යාප්ති වීමත් සමග එක්සත් රාජධානිය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ඊට සරිලන අයුරින් තම රටවල නීති රීති වෙනස් කිරීමට පියවර ගත්තේ තම රටවල ජනතා ආරක්ෂාව තම තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍රවලට යට නොකරමින්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උත්සාහ දරන්නේ 1979 වසරේ දේශීය ත්‍රස්තවාදය සඳහා සැකසුණු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩපැත්විය හැකි බවට මතයක් රෝපණය කිරීමටයි. උපුටා ගැනීම අවසන්. සියලු ජනවර්ග සිටින සෑම ආසනයකම සාම කමිටුවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මේ අන්තවාදී ත්‍රස්තවාදයේ අතකොලුවක් කරගෙන දඩමීමා කරගෙන මේ රට තුල දේශපාලන අවුල් ජාලාවක් ඇති කරන්නට යම් යම් කොටස් කටයුතු කරනවා. තවමත් පිපුණ නැති පක්ෂයක් කියමු. සමහර සමාජිකයන් අප්‍රේල් 21 වෙනිදා මේ බෝම්බ ප්‍රහාරය ගැන රූපවාහිනියෙන් රේඩියෝ එකෙන් අහපු වෙලාවේ කිරිබත් කෑවා. මලමිනි උඩින්
ආණ්ඩු හදන්නත් සමහරු මේකෙන් පස්සේ බලාගෙන හිටියා. දැන් සමහරු හදනවා සිංහල මුස්ලිම් යුද්ධයක් ඇති කරලා. මේ රටේ ඉන්න මුස්ලිම් ජාතීන්ගෙන් 90%ක්ම මේ ත්‍රස්තවාදයට විරුද්ධයි. අන්තවාදීන් ගැන වැඩිපුරම තොරතුරු දුන්නේ ඔත්තු දුන්නේ වෙන කවුරුවත් නැමේ මුස්ලිම් ජනතාවමයි. දැන් කියනවා මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපයි කියලා. එහෙම කිය කිය සිංහල ජනතාව ඇතුලේ තියෙන වෛරය වැඩි කරන්න හදනවා මුස්ලිම් ජනතාවට එරෙහිව. අපි ඉදිරියේදී සෑම ආසනයකම විශේෂයෙන්ම වෙනත් ජනවාර්ගික කොටස් න ඒ කොටස් වල අපි සාම කවිදුව පීඩවන්න ඕන. මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතවරුන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ. අන්තර්ජාලය ඔස්සේ අන්තවාදී අදහස් පළ කර තිබූ මෞලවීවරයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාව සෙට්ටිකුල්ම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම මෞලවීවරයා මක්කම වන්දනාව සඳහා වන්දනාකරුවන් රැගෙන යන නඩයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මක්කම සිට ආපසු පැමිණෙන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගත්තේ. මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන අඟහරුවාදා දක්වා රක්ෂිත බඳනාගාරගත කර තිබෙනවා. විවිධ ස්ථානවලින් කඩු කිනිසි හමුවීමේ සිද්ධීන්ට අප සියලු දෙනාද වගක විය යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. ජාතික ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකා වෘත්තීය වේදින්ගේ සංගමයේ මෙහෙයවීමෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති නීතිඥ සාලේ පීරිස් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපි දන්නවා මේ රටේ පෞගිය කාලේ යුද හමුදා නිලැඳුම යුද්ධ විවරණාට පස්සේ එක ෆැෂන් එකක් වගේ ඕන තැනක පේමන්ට් රීටන් එල්ලගෙන විකුණපු දෙයක්. නමුත් බුද්ධිංශ සොයලා බලන්න වෙනවා ඔය හම්බුන තැන්වල තිබුණේ මොන වගේ අවශ්‍යතාවයකටද කියලා. කඩු කිනිසි වගේ හම්බ වෙන එක මං හිතනවා අපිත් ඒකට වා කියන්න ඕනේ. දර්ගා නගරේ වගේ සිංහල බෞද්ධ කට්ටිය ඉල්ලා ඇති කරපු තත්ත්වය වගේ දේවල් හමුවේදී යම් කිසි අය තමන්ගේ ජීවිතයේ තර්ජනයක් තියනවා කියලා ඒගොල්ලොන්ගේ මට්ටමෙන් වැරදි මාර්ගයට යන්න පුළුවන්. නීති අතර ගන්න හදන්න පුළුවන්. මොකද ඒ වගේන් ඇවිල්ලා මහා පරිවාණ ප්‍රහාර එල්ල කරන්න බෑ. හමුදාව පොලිසිය සන්නද්ධව ඉන්න නිසා කෙටි කාලීන සැලසුම් හමුදාව යෙදවීම හරහා ජනතාවට පුළුවන් තරම් කිපවන උපරිම ආරක්ෂාව දීලා කෙසේ වුණත් ජන ජීවිතය සහ රට ඉදිරියට යන්න ඕනේ. පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සඳහා වන්දි ලබා දීමේ තවත් අදියරක් ඊයේ ක්‍රියාත්මක වුණා. පසුගිය 21 වනදා දේවස්ථාන 3ක් ඇතුළු ස්ථාන 8කට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් මේ දක්වා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රජය ලබා දී ඇති මුදල රුපියල් මිලියන 66ක්. වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදු වුණේ අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග සහ රවි කරුණානායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. හානිපුරණ කාර්යාලය අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. නැති වුණ ජීවිතයක් වන්දි මුදලකින් අපි තක්සේරු කරන්න බෑ. මේ අන්තවාදී ආගම විකුණලා මෙවැනි ත්‍රස්ත ක්‍රියා ලෝකෙ හැමතැනම දකිනවා. අප මේ ලංකාවේ මෙවැනි අවස්ථා ගණනාවක් තුලින් ගමන් කළ තියෙනවා. මේක නැවත ඇති කරන්න බලන මේ කූර අවස්ථාව අපි සියලු දෙනාම එකහසේ හෙලා දකින්න අවශ්‍යයි. අපි ආණ්ඩුවක් වශයෙන් මේ කරපු ත්‍රස්තවාදී ක්‍රියා තරාතිරමක් නැතුව ඔයලා බලලා දනුවම් දීමේ කටයුත්තට අප මේ අවස්ථාවේදී මැදිහත් වෙනවා කියන එක බය නැතුව ප්‍රකාශ කරන්න කැමතියි. රජයේ මුදල් පරිහරණය කිරීමේදී යම් කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවා, නීති රෙගුලාසි තියෙනවා, ඒවා සියල්ලක්ම අභිබව හැකි ඉක්මනින් මේ ප්‍රදානය ලබා දීමට තමයි කටයුතු කළේ. මේක වන්දි මුදලක් හැටියට නෙවෙයි, ජීවිත කිසිලෙත් වන්දිය ගණනය කිරීමේ හැකියාවක් නැහැ. මේක ඔබ තුමන්ලාගේ පවුල්වල යම් ආර්ථික බිඳවැටීමක්, දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමක් වේවා, මේ වගේ විශේෂ අවාසනාවන්ත අවස්ථාවල සිද්ධ වෙනවා, යම් හෝ හේකින් තමනය කර ගැනීම සඳහා රජයේ යුතුකම ඉෂ්ට කිරීම හැටියට තමයි මේ ප්‍රදානය කරනු ලබන්නේ. තොරතුරු දැනගැනීමේ පනත තුළින් බොහෝ තොරතුරු ජනතාවට ලබා ගැනීමට හැකි වූද රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරපු ඇමතිවරයා හැටියට මට කියන්න තියෙන්නේ පළවෙනි අවුරුද්ද දෙකේ ඇතුළතම විශාල පිරිසක් තොරතුරු ලබාගත්ත හැටි අපිට දකින්න ලැබුණා. ඒක සාර්ථක වුණා. තොරතුරු දැනගැනීමේ පනතෙම තියෙනවා. දෙන්න පුරුවන් තොරතුරු මොනවද? යම් තොරතුරු දෙන්න බැහැයි කියන එක පනතෙම තියෙනවා. රාජ්‍ය ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු ඉල්ලුවට ඒව දෙන්න පනති නැහැ. ඒ වගේම කෙනෙකුගේ පුජ්ජලික තොරතුරු ඇහුවොත් වෛද්‍ය වාර්තා වගේම එහෙම තොරතුරු පනත දෙන්න බෑ. නමුත් බොහෝ තොරතුරු රටට අවශ්‍ය කරන තොරතුරු ඒ පනත හරහා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දකිනවා මාධ්‍යවේදීන් සමහර වෙලාවට වාර්තා කරන්නේ ආරංචි මාර්ග. ඉතලු තමයි වාර්තා කරේ. දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ගවේෂණාත්මක මාධ්‍යකරණක නිරත වෙන්න තොරතුරු පනත හරහා ලැබුණා. ගාල්ල එල්පීටී ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක ඉඩමුපු ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් ඉඩමුපු 920ක් බෙදා දීම සිදු කෙරුණා. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බෙහෙත පසෙකලා රට ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. සැමට සෙවන වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අලුතෙන් හිතලා කටයුතු කරුවොත් තමයි අපිට රටක් ඉදිරි ඉස්සරහට යන්න පුළුවන්. දැන්වත් අපි ඔළු සුද්ධ කරගෙන එහෙම නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපි පොහොට්ටුවේ අපි UNPK කියා තවදුරටත් රණ්ඩු වුණොත් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි වෙනස් විය යුතු කාලයක්. ඒ සඳහා අපි සූදානම්. ඒ වගේ අපි ජාතියක් ඉදිරි එකතු වෙන්න ඕන. අද එකිනෙකාගේ දිහා බලන්නේ වෛරයෙන් එහෙම නැත්නම් සැකයෙන්. ඒ තත්ත්වයක් තිබුණේ නැහැ මේ රටේ. සියලු දෙනාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් අපි රට තුළ ඇති කරන්න ඕන. ඉතින් මේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මේ සැකය දුරු කරන්න පුළුවන් වෙන්නේ රටේ ආරක්ෂාව තහවුරු වුණොත් විතරයි. තාම කෙටි දිනකින් මේ තත්ත්වය ඇති කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අන්තවාදීන් රට නිදහස් කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කාර්යයක්සේ සලකන බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බණ්ඩාරගම පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපේ ප්‍රවේශය වීතුවන්නේ මුස්ලිම් ජනය අන්තවාදයට එක කොටකට තල්ලු කරන එක නෙවෙයි අන්තවාදය කරහිව මුස්ලිම් ජනයත් පෙළ ගැසී සිටු තිබෙනවා. මේ මතුවෙමින් තිබෙන අන්තවාදයේ පරාජය පත් කිරීමේදී පොදු ජනයා වෙත අපේ පාක්ෂික ගෙන යුතු පණිවිඩය තමයි අන්තවාද පරාජය පත් කිරීම සඳහා තව අන්තවාදයක් වැළඳ ගත නොයුතු යුතුයි. ජාතික ආරක්ෂාව රඳා පවතින්නේ ජාතික සමගිය තුල විතරමයි. ජාතික සමගිය නිර්මාණය කරන්න පුළුවන් ආයතන විතරමයි අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්කම තිබෙන්නේ. කිසිදු ජාතිවාදයක් හෝ අන්තවාදයක් වර්ධනය වීමේ දිශාවට නෙවෙයි ඒ මැඩ පැවැත්වීමේ දිශාවට අපේ ප්‍රවේශය සහ අපේ ගමන් මාවත නිර්මාණය කරගතියි. රට තුල යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය පියවර රැසක් රජයේගෙන ඇති බව අමාත්‍ය සාගර රත්නායක මහතා පවසනවා. ජනතාවට සපයන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම රජයේ අරමුණ බවයි පිටබැද්දර පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ. අමාත්‍ය වජිර වේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක නිලසිමිට ව්‍යාපෘති යටතේ පිටබැද්දර පුවක්බඩුව විට ඉදිකළ සේවා පියස ජනතා හිතේට පත් කෙරුණා. ඒ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 55ක් පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද දහනායක මහතා ඇතුළු පිරිසක් මේට එක්ව සිටියා. තන තන විසිරලා තිබ්බ ගමේ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යාල ටික අද එක තැනකට ගන්නවා. කාටද ඒකේ වාසියන්නේ? මේ ගමේ ජනතාවට. ජනතාවට විවිධ සේවාවන් ලබලා දෙන්න ඒ යටිතල පහසුකම් දීපු කරනවා. දෙනියයි රෝහලක් හදන්න යන්නේ. ඇඳන් 600ක හෘද රෝග වලට පවා ප්‍රතිකාර කරන්න පුළුවන් රෝහලක්. ඊටාම නූතන මට්ටමේ රෝහලක්. නෙළුව ප්‍රදේශයේ ජනතාවට දෙනියයි පල්ලෙගමට ඒ වගේම එතනින් එහාට ගියාම රක්වාන දක්වා මේකෙන් විශාල ශක්තියක් එනවා. අදටත් ඇඹිලිපිටිය රෝහලෙන් බැරි වුණොත් එවන්නේ කරාපිටියට. ඉතින් අද ඇඹිලිපිටිය යන්න ඕනි වෙන්නේ නැහැ බොහෝ අයට. කෙලින්ම දෙනියායට එන්න පුළුවන්. ඒ වගේම අපේ ආර්ථික සංවර්ධන සැලැස්ම තුර සංචාරක වැඩසටහනක් දියුණු කරනකොට මේ රෝහල විශාල රුකුලක් වෙනවා ඒ වැඩසටහනට. සැමට සෙවන උදාගම්මාන වැඩසටහන දිවයිනම ආවරණය වන පරිදි තවදුරටත් ක්‍රියාත්මකයි. එමගින් තමන්ට සහන රැසක් සැලසී ඇති බව ජනතාව පවසනවා. සැමට සෙවන උදාගම්මාන වැඩසටහන යටතේ රත්නපුර ගොඩකවෙල රෙදී විට එපිට පැන්න උදාගම්මාන ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික නිවාස සංවර්ධන අධිකාරී මෙහෙයවීමෙන් මෙම ගම්මාන ඉදිකරන නිවාස සංඛ්‍යාව 36ක්. ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 150ක්. ISIS සංවිධානයේ මේ රට කරපු විනාශය තුලින් රට නතර කරන්න බැරි වුණා. රටේ ජනතාවගේ එකමුතුකම, විශේෂයෙන්ම කතෝලික ප්‍රජාවගේ තිබිච්ච සංයමය, සංඉන්දියාව, ඒ සියල්ල එක්ක අද රට ඉදිරියට යනවා. මේ රට ආදරය කරන ප්‍රගතිශීලී දේශපාලන ගමනක් යන මේ රට දේශප්‍රේමී විදියට දේශපාලන ලීදරවන් අපි සියලු දෙනා මේ වගේ අවස්ථාවකදී එකතු වෙලා මේ රටේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න ඕන.
සැමට සෙවන නිවාස වැඩසටහන යටතේ ඉංගිරිය කොටිගල කුරණ දකුණු ප්‍රදේශයේ නව උදා ගම්මානයේ ඉදිකිරීමද ආරම්භ කෙරුණා. නිවාස 26කින් සමන්විත මෙම ගම්මානයේ එක් නිවසක් සඳහා වැය කිරීම මුදල රුපියල් ලක්ෂ 7ක්. ඉදිකිරීම ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ හොරණ සංවිධායක හේමන්ත වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවැනි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තමන්ට මහත් සහනයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මහල්වරාව ප්‍රදේශයේදී සිදු අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලැබුවා. බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදු වුණා. අනතුරෙන් මිය ගියේ ජීප් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුයි. ඔවුන් අවුරුදු 33 සහ 36 යන වයස්වල පසුවන මේගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්. තුවාල ලැබූ පස් දෙනා හෝමාගම රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. අම්බලංගුඩ ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදේදී අනතුරටපත් යාත්‍රාවක සිටි දිහිවරයන් දස දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. හික්කඩුව දිහිවර වරායෙන් පිටත් ගොස් ඇති මෙම යාත්‍රාව අනතුරට ලක් වී ඇති බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එහි සිටි දිහිවරයන් බේරා ගැනීමට කටයුතු කළා. එම දිහිවරයන් ගාල්ල දිහිවර වරාය වෙත රැගෙන එමින් පසුව ඔවුන්ගේ ඥාතීන් වෙත බහර දීමටයි කටයුතු කෙරුණේ. කැලණිය අධ්‍යාපන කොට්ටාසයේ පෙරපාසල් ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ බස්නාහිර උතුර දිසා බහර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ කැලණිය එකමුතු ගුරු සංසදයයි මේ සංවිධානය කළේ. දරුදරියන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය සහ එහිදී ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ වගකීම පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. බස්නාහිර පළාත් පෙරපාසල් අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු සහ කැලණිය පොලිස් අධිකාරී රොෂාන් ඩයසෙන මහතුරුන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දිස්ත්‍රික් 306 A2 සිංහ දිස්ත්‍රික්කයේ 14 වන වාර්ෂික සම්මේලනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වුණා. ඊට සමගාමීව පැවැත්වුණු හරිත ප්‍රණාම සම්මාන ප්‍රදානයේදී ITN Youth with Talent වැඩසටහන සඳහා විශේෂ ඇගයීම් සම්මානයක් හිමි වුණා. සිංහ සමාජයේ ඉහළ සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කොඹේගනේ පිටිකුලිය රණවිරු සංසදය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ දසවස් සැමරුම් රණවිරු උපහාර උළෙල පිටිකුලිය රණවිරු අනුස්මරණ උද්‍යානයේ පිහිටා ඇති රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වුණා. රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර දැක්වීමට මෙහිදී කටයුතු කෙරුණා. රණවිරු පවුල්වල සමාජිකයන් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කිරුළපන රන්මුතු කාන්තා සමිතිය සංවිධාන කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව කිරුළපන විමලාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. කිරුළපන රන්මුතු කාන්තා සමිතිය සංවිධාන කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව කිරුළපන විමලාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. පාස්කිරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ජනතාවට පින් පැමිණවීමට සහ තුවාල ලැබුවාන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා. ගිහි පැවිදි විශාල පිරිසක් මීට එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකයෙකු වන සනත් ජයසුන්දර මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ චෝදනා ගොනු කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ වර්ධන පනතෙහි වගන්ති දෙකක් උල්ලංඝනය කිරීම හේතුවෙනුයි මෙලෙස චෝදනා ගොනු කර ඇත්තේ. ක්‍රීඩා මාත්‍යවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. මේ හේතුවෙන් තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මෙම චෝදනා හේතුවෙන් ජයසුන්දර මහතා බුද්ධි මධ්‍යස්ථානය වෙත මාරු කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර ඉන් පෙර ඔහු වසර 15ක පමණ කාලයක් පුරා ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා දින 14ක කාලයක් ලබා දීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ. මීට පෙර පසුගිය වසරේ එක්සත් අරාබි එමීට් රාජ්‍යයේ පැවති පන්දුවාර 10:10 ක්‍රිකට් තරගාවලියේදී දූෂණ මර්ධන පනතෙහි වගන්ති කිහිපයක් උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙන අවිෂ්ක ගුණවර්ධනට සහ ඩුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ චෝදනා ගොනු කළා.
ඒ සමගින් ITN දිවා පුවත් අවසන්. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk